Take off. ටෙක්වල්ට ආස කරනවා අදක් පිළිගන්නවා ටෙක් 50 අපේ channel එකට. අද වීඩියෝ එකෙන් ගේන්නේ 2019 release වෙච්ච තවත් එක සුපිරි entry level phone එකක්. entry level සුපිරි budget phone එකක් වත් නෙවෙයි. ඉතින් ඔයා මේ entry level phone කියන එකේ තේරුම දන්නවනේ. entry level phone කියන්නේ අඩු මුදලකට ගන්න පුළුවන් ගොඩක් හොඳ phone එකක් කියලා. ඉතින් මේ Huawei Y6 Pro එක release කළා දැන් මාස කීපයක් වෙනවා මේ අවුරුද්දේ පෙබ්‍රවාරි වල වගේ තමයි මේ phone එක release කරේ. ඉතින් වීඩියෝ එක නම් ටිකක් පරක්කු වුණා. කොහොමුණත් එහෙනම් අද කතා කරමු Huawei Y6 Pro 2019 ගැන. ඉතින් මේ ගැන කතා කරන්න කලින් බාන පල්ලෙය තාමත් subscribe button එක රතු පාටින් තියෙන කියලා. ඉතින් රතු පාටින් තියනවා කියන්නේ ඔයා තාමත් subscribe කරලා නැහැ. ඉතින් subscribe කරලා එකතු වෙන්න අපේ channel එකත් එක්ක. එතකොට තමයි ඉස්සරහට දාන හැම වීඩියෝ එකක්ම ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මේ phone එකේ පෙනුම ගත්තොත් ඇත්තටම ලස්සන පෙනුමක් තියෙන්නේ. budget phone එකක් කියලා කියන්න බෑ. මේ phone එක mid range phone පෙනුමක් තියෙන්නේ. ඔයාට Huawei Y6 2018 මතක නම් ඔයාට ඩිසයින් එකේ පැහැදිලි වෙනසක් පේන නැති. Huawei Y6 2018 එක ටිකක් මහතයි. නමුත් Huawei Y6 Pro එක මහත අඩුයි උසින් වැඩි. ඉතින් ඒ නිසා මේ phone එකට ගොඩක් ලස්සන පෙනුමක් ලබා දීලා තිනවා. ඒ වගේම water drop display එකක් තමයි මේ phone එකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා almost bezel-less display එකක් තමයි මේ phone එකේ තියෙන්නේ. Y6 2018 එකේ වගේම මේකෙත් පල්ලෙයා Huawei logo එක බලා ගන්න පුළුවන්. ෆෝනේ පිටිපස්ස ගත්තොත් ප්ලාස්ටික් බොඩි එකක් තියෙන්නේ. නමුත් මේක පේන්නේ නැහැ. මේක ග්ලාස් බොඩි එකක් වගේ තමයි පේන්නේ. ඒ වගේම කැමරක බලා ගන්න පුළුවන්. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් ෆ්ලෑෂ් එක. ඒ වගේම පල්ලෙයා Huawei logo එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ වටේ ගත්තොත් දකුණු අත පැත්තේ වොලියුම් කී සහ පවර් කී එක බලා ගන්න පුළුවන්. ඒ වගේම පහල USB port එක සහ ස්පීකර්ස් දෙකක් වගේ පේන ඒ වුණාට එක ස්පීක එකයි මේ ෆෝන් එකේ තියෙන්නේ අනිත් එක මයික්‍රෝෆෝන් එක මේන් මයික්‍රෝෆෝන් එක. ඒ වගේම උඩ අපිට බලා ගන්න පුළුවන් සෙකන්ඩරි මයික්‍රෝෆෝන් එක සහ 3.5 mm හෙඩ්ෆෝන් පෝට් එක බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගත්තොත් 6.09 inch HD ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඒ වගේම PPI එක ගත්තොත් 282ක PPI එකක් තියෙනවා. ඉතින් මේ ෆෝන් එකේ තියෙන්නේ IPS LCD පැනල් එකක්. ඉතින් මේ ෆෝන් එක ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙන ෆෝන් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගොඩක් ක්වොලිටි කියන්න බෑ. සාමාන්‍ය ක්වොලිටි එකක් මේ ෆෝන් එකෙන් ලබා ගන්න පුළුවන්. සොෆ්ට් එකක් ගත්තොත් අලුත්ම Android version එක Android 5 එහෙම නැත්නම් Android 9.0 තියෙන. ඒ වගේම Huawei ලගේ EMUI 9.0 version එකක් මේ ෆෝන් එකේ තියෙනවා. ෆෝන් එකේ hardware ගැන ගත්තොත් මේ ෆෝන් එක මේ මුදලට හොඳ hardware ලබා දෙලා තියෙනවා. ෆෝන් එකේ chipset එක MediaTek MT6761 Helio A22 12 nanometer වර්ගයේ chipset එකක්. ඒ වගේම 2 GHz Cortex A53 වර්ගයේ quad-core CPU එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ෆෝන් එකේ GPU එකක් ගත්තොත් PowerVR GE8320 GPU එකක් තමයි මේ ෆෝන් එකේ තියෙන්නේ. ඒ වගේම මේ ෆෝන් එකේ RAM එක 3GB RAM එකක් තියෙනවා. internal storage එක 32GB internal storage එකක් තමයි Huawei Y6 Pro එකේ අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ මේකේ internal storage එක ගන්න කරදර වෙන්න දෙයක් නැහැ. 512GB දක්වා memory එක expand කරගන්න පුළුවන්. rear camera එක ගත්තොත් F1.8 aperture එක 13 megapixel camera එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 1080p දක්වා video record කරන්නත් මේ camera එකෙන් පුළුවන්. සෙල්ෆි කැමර එක F2.0 aperture එකක 8 megapixel lens එකක් තියෙන්නේ. ඒ වගේම LED flash light එකකුත් බලා ගන්න පුළුවන්. අපිට Huawei Y6 Pro එකේ sensors විදිහට බලා ගන්න පුළුවන් ගන්නේ accelerometer එකයි proximity sensor එකයි විතරයි. මේ phone එකේ fingerprint එකක් නම් බලා ගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මම මේ ෆෝන් එකේ ආසම දේ තමයි මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක. මේ ෆෝන් එකේ ලස්සන ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේම උඩ අපිට බලා ගන්න පුළුවන් වෙනවා ස්පීකර් එක කැමරකට උඩින් පොඩියට තියෙනවා. ඒ වගේම මේ ස්පීකර් එක ළඟ මේ ෆෝන් එකේ LED notification light එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මේ දේට නම් ගොඩක් කැමතියි. ෆෝන් එකේ බැටරිය ගත්තොත් ලිතියම් අය 3020 mAh බැටරියක් තියෙන. ඉතින් මේ ෆෝන් එක කිසි ප්‍රශ්න නැතුව ඔයාලට දවසම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය user කෙනෙක්ට නම් දවස් එකමාරක් දවස් දෙකක් උනත් මේ ෆෝන් එක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා.
මේ ෆෝන් එක ඔයාට කලස් දෙකකින් තමයි මිලදී ගන්න පුළුවන් ඉන්නේ. මිඩ්නයිට් බ්ලැක් සහ සෆායර් බ්ලූ කියන කලස් දෙකෙන් තමයි මේ ෆෝන් එක මිලදී ගන්න පුළුවන් ඉන්නේ. සාමාන්‍යයෙන් රුපියල් 22000කට වගේ ශ්‍රී ලංකා මිලදී ගන්න පුළුවන්. ඔයා මොකද හිතන්නේ? පල්ලෙන් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න මේ ෆෝන් එක ගැන ඔයා හිතන දේ. ඒ වගේම තමයි ඔයා දන්න දේවල් ඔයාගේ එක්ස්පීරියන්ස් එක ඒව හැමදේම අපිත් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක හොඳ නැත්නම් ලයික් එකකුත් දාන්න. මේ වීඩියෝ එක ෂෙයා කරොත් ඔයගොල්ලන්ගේ යාළුවන්ටත් මේ ෆෝන් එක ගැන දැනගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉස්සරහටත් මේ වගේ ෆෝන් රිව්ස්, ටෙක් ගැජට්ස් ගැන, ටෙක් නිවුස්, තව අපි ෆිල්ම් ගැන කතා කරනවා. ඒ වගේම තමයි අපි අලුත් දේවල් හදනවා. මේ ඔක්කොම අර දැනගන්න පුළුවන් පල්ලේ ඇතින් රතුපාට subscribe button එක click කරලා bell icon එක click කරොත්. එතකොට වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් එන්න ගන්න පුළුවන්. ඒ වගේම තව ගොඩක් වීඩියෝස් කරලා තිනවා ටෙක් 50 channel එකේ. ඔයා ටෙක් 50 channel එකට ගියොත් ඒ වීඩියෝස් ඔක්කොම බලන්න පුළුවන්. ඔයා Facebook ඉන්න කෙනෙක් නම් ටෙක් 50 page එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් මේ review එකත් එක්ක එකතු වුණ ඔයගොල්ලෝ ඔක්කොටම ගොඩක් ස්තුතියි. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.